අදත් මාස්ටර් එක එකතු වෙන ඔයාලට සුබ දවසක්. තම්බ්නේල් එක දැක්ක ගමන් ඔයාලට තේරෙන්න ඇති අද වීඩියෝ එකෙන් මම මොකද කරන්න යන්නේ කියලා. මේ වීඩියෝ එකෙන් මම කියා දෙන්න යන්නේ මෙන්න මේ වගේ ඩාර්ක් ස්කින් එකක් Photoshop පාවිච්චි කරලා මෙන්න මේ විදිහට බ්‍රයිට් කරගන්නේ කොහොමද කියලා. ඔයා තාමත් මාස්ටර් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මේ වගේ videos එක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මම දැන් ඩාර්ක් ස්කින් එක තියෙන image එක Photoshop වලින් open කරගන්නවා. මේ වගේ edit එකක් කරද්දී අපි මුලින්ම කරන්න ඕනේ දේ තමයි අපේ background layer එකේ, ඒ කියන්නේ අපි මේ open කරගෙන තියෙන image එකේ duplicate එකක් අරගෙන ඉන්න ඕනේ. ඒකට මම මේ layer එක select කරලා තියෙද්දි Ctrl J press කරලා මේ image එකේ duplicate එකක් අරගන්නවා. මේ විදිහට මම ඩුප්ලිකේට් එකක් ගන්න හේතුව තමයි අපේ මුල් ඉමේජ් එකට කිසිම හානියක් වෙන්නේ නැති විදිහට තමයි මම මේ එඩිට් එක කරගන්න යන්නේ. ඒ වගේම අපි මේ බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එකට කිසිම වෙනස්කමක් කරන්න නැතුව තියාගත්තාම අපිට පුළුවන් මේ එඩිට් එක කරගෙන යද්දී මේ එඩිට් එක බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එකත් එක්ක පස්සේ කම්පෙයාර් කරලා බලන්න. මම දැන් මේ ඩුප්ලිකේට් කරලා තියෙන ලේයර් එක සිලෙක්ට් කරලා තියෙද්දි මේ කැරක්ටර් එකට සිලෙක්ෂන් එකක් දාගන්නවා. මෙතනින් මම පාවිච්චි කරන ටූල් එක තමයි ක්වික් සිලෙක්ෂන් ටූල් එක. ඔයාලට මේ සිලෙක්ෂන් එක දාගන්න ඔයා කැමති ටූල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් ක්වික් සිලෙක්ෂන් ටූල් එක තෝරගෙන මේ කැරක්ටර් එකට සම්පූර්ණ සිලෙක්ෂන් එකක් දාගන්නවා. මෙතනදී මම සිලෙක්ෂන් එක දාගත්තේ කොණ්ඩේ S 9 කට වගේ හැම දෙයක්ම සිලෙක්ට් වෙන විදිහට. ඊට පස්සේ මම ඉමේජ් මෙනු එකට ගිහිල්ලා ඇඩ්ජස්ට්මන්ට්ස් වලින් මෙතනින් තෝරගන්නවා කර්වස්. ඔයාලට මේ කර්වස් වින්ඩෝ එක Ctrl M press කරලත් ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට කර්වස් වලින් මේ සිලෙක්ෂන් එකේ බ්‍රයිට්නස් එක ටිකක් වැඩි කරගන්නවා. ඊට පස්සේ ඕකේ කරනවා. මේ විදිහට මේ සිලෙක්ෂන් එක තියෙද්දිම මම යනවා ඇඩ්ජස්ට්මන්ට් ලේයර්ස් වලට. මෙතනින් මම තෝරනවා සොලිඩ් කලර්. මෙතනින් තමයි අපි මේ ස්කින් එකට ඇප්ලයි කරන්න ඕනි කලර් එක තෝරන්නේ. මම දැන් මට අවශ්‍ය කරන කලර් එකක් මෙතනින් තෝරගන්නවා. මම මෙන්න මේ වගේ ක්‍රීම් කලර් එකක් තමයි මෙතනින් තෝරගත්තේ. ඔයා මම තෝරගත්ත කලර් එකම තෝරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතනදී ඔයා තෝරගන්න ඕනි සාමාන්‍ය කෙනෙකුගේ ස්කින් එකට මැච් වෙන කලර් එකක්. මේ විදිහට මම කලර් එක තෝරගත්තට පස්සේ ඕකේ ක්ලික් කරනවා. දැන් මම මේ සොලිඩ් කලර් ලේ එක තෝරලා තියෙද්දිම යනවා බ්ලෙන්ඩින් මෝඩ් වලට. මෙතන බ්ලෙන්ඩින් මෝඩ් වලින් මම තෝරගන්නවා සොෆ්ට් ලයිට් කියන එක. දැන් ඔයාලට පේනවා අපි දාගත්ත කලර් එක මේ ස්කින් එකත් එක්ක බ්ලෙන්ඩ් වුණා. මේ විදිහට අපි ඇඩ් කරපු කලර් එක කොණ්ඩෙට, ඇහිබැමට, ඇස් වලට, තොල් වලට වගේ හැම තැනටම ඇඩ් වෙලා තියෙන්නේ. ඊළඟට අපි කරන්න ඕනි ඒ තැන් වලින් මේ කලර් එක අයින් කරගන්න එක. ඒකට මම මේ සොලිඩ් කලර් ලේයර් එකේ තියෙන ලේයර් මාස්ක් එක උඩ ක්ලික් කරනවා. මේ විදිහට ලේයර් මාස්ක් එක සිලෙක්ට් කරලා තියෙද්දි කීබෝඩ් එකේ B අකුර ප්‍රෙස් කරලා මම බ්‍රෂ් ටූල් එක අරගන්නවා. ඊට පස්සේ ඕපන් සහ ක්ලෝස් බ්‍රැකට් පාවිච්චි කරලා මට අවශ්‍ය විදිහට මේ බ්‍රෂ් ටූල් එක රීසයිස් කරගන්නවා. ඊට පස්සේ කීබෝඩ් එකේ D අකුර ප්‍රෙස් කරලා මෙතන තියෙන ෆෝග්‍රවුන්ඩ් සහ බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් දෙක ඩිෆෝල්ට් කරගන්නවා. ඊට පස්සේ කීබෝඩ් එකේ X අකුර ප්‍රෙස් කරලා මෙතන උඩින්ම තියෙන ෆෝග්‍රවුන්ඩ් කලර් එකට මම බ්ලැක් කලර් එක දාගන්නවා. දැන් මට තියෙන්නේ මට අනවශ්‍ය තැන් ටික මේ විදිහට බ්‍රෂ් කරගන්න. මෙතනදී ඔයාලට පුළුවන් මේ බ්‍රෂ් එකේ ඔපැසිටි එකත් අවශ්‍ය විදිහට වෙනස් කරගන්න. ඒ වගේම මේ බ්‍රෂ් ටූල් එකේ ඉන්න ගමම ඔයාලට පුළුවන් රයිට් ක්ලික් කරලා මේකේ හාඩ්නස් එකත් ඔයාලට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න. මේ විදිහ මම ඉමේජ් එක zoom in සහ zoom out කරේ කීබෝඩ් එකේ alt key එක press කරන් ඉන්න ගමන් mouse wheel එක scroll කරලා. මම දැන් කොණ්ඩේ brush කරගෙන කොණ්ඩේට වැටලා තිබුණ කලර් එක අයින් කරගෙන ඉවරයි. ඊළඟට මම ඇහි බැමට ඇස් වලට වගේම කටට apply වෙලා තියෙන කලර් එකත් brush tool එකෙන් brush කරගෙන erase කරගන්නවා.
මේ විදිහට අපිට කලර් වෙන අනවශ්‍ය තැන් බ්‍රෂ් ටූල් එකෙන් බ්‍රෂ් කරගත්තට පස්සේ අපිට පුළුවන් හරියටම බ්‍රෂ් වෙලා තියෙන තැන් මොනවද බ්‍රෂ් වෙලා නැති තැන් මොනවද කියලා දැනගන්න කීබෝඩ් එකේ backspace එකයි enter key එකයි අතර තියෙන මෙන්න මේ key එක press කරලා මේ විදිහට අපිට පුළුවන් අපි බ්‍රෂ් කරපු තැන් මොනවද කියලා හරියටම අඳුරගන්න ඊට පස්සේ අපිට මේකේ අඩුපාඩු තියෙනවා නම් ඒවා තවදුරටත් හදාගන්න පුළුවන් ඊට පස්සේ මම කලින් කිව්ව කී එක මම ප්‍රෙස් කරලා අපිට පුළුවන් මේක අයින් කරගන්න. දැන් අපි මේ ඉමේජ් එක කලින් තිබුණ විදිහයි දැන් තියෙන විදිහයි කම්පෙයා කරලා බලමු. ඒකට මම කීබෝඩ් එකේ ඕල්ඩ් කී එක ප්‍රෙස් කරන් ඉන්න ගමන් මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එකේ ෆයිව් බෝල් මාක් එක උඩ ක්ලික් කරනවා. මේ විදිහට කීබෝඩ් එකේ ඕල්ඩ් කී එක ප්‍රෙස් කරන් ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ ෆයිව් බෝල් මාක් එක උඩ ක්ලික් කරලා කලින් තත්ත්වය සහ පසු තත්ත්වය කම්පෙයා කරලා බලන්න. ඊළඟට මට ඕනි මේ කැරක්ටර් එකේ තොල් කලර් කරගන්න. ඒකට මම මේ නිව් ලේයර් බටන් එක උඩ ක්ලික් කරලා නිව් ලේයර් එකක් ක්‍රියේට් කරගන්නවා. ඊට පස්සේ බ්‍රෂ් ටූල් එක තෝරගෙන මෙතනින් ෆෝග්‍රවුන්ඩ් කලර් එක විදිහට මම රතු පාට තෝරගෙන ඕකේ කරනවා. ඊට පස්සේ මේ විදිහට zoom කරලා මට අවශ්‍ය කොටස බ්‍රෂ් කරගන්නවා. මේ විදිහට බ්‍රෂ් කරගෙන ඉවරුනාට පස්සේ ඒ ලේයර් එකටත් මම soft light කියන blend mode එක ඇඩ් කරනවා. දැන් ඔයාලට පේනවා මේ කලර් එකත් ලස්සනට මේ තොල් වලට බ්ලෙන්ඩ් වුණා. ඊට පස්සේ මම මේ ලේයර් එක සිලෙක්ට් කරලා තියෙද්දිම ලේයර් මාස්ක් බටන් එක උඩ ක්ලික් කරලා ලේයර් මාස්ක් එකක් ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ෆෝග්‍රවුන්ඩ් කලර් එක විදිහට බ්ලැක් තෝරලා තියෙද්දි බ්‍රෂ් ටූල් එකෙන් මේ කොටසේ තියෙන අනවශ්‍ය කොටස් ටික මම ඉරේස් කරගන්නවා. මේ විදිහට ඉරේස් කරද්දී ඔයා අනිවාර්යයෙන්ම soft brush එකක් පාවිච්චි කරන්න soft brush එකකට මාරු කරගන්න පුළුවන් ඔයාලට මේ brush tool එක තෝරලා තියෙද්දිම right click කරලා මෙතනින් hardness එක ටිකක් අඩු කරන්න. එතකොට මේ brush එක soft brush එකක් විදිහට convert වෙනවා. මේ විදිහට මම අනවශ්‍ය කොටස් ටික බ්‍රෂ් කරගෙන ඉවරයි. ඒත් මෙතන දැන් තොල් වලට ඇප්ලයි වෙලා තියෙන කලර් එක ටිකක් තද වැඩි වගේ. ඒක නිසා මම මේ ලේයර් එක සිලෙක්ට් කරලා තියෙද්දිම ඒකේ ෆිල් එක ටිකක් මට අවශ්‍ය ප්‍රමාණයට අඩු කරගන්නවා. දැන් අපි කලින් විදිහට මේ එඩිට් එක බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එකත් එක්ක කම්පෙයාර් කරගෙන බලමු. මම දැන් මේ එඩිටර් ගොඩක් දුරට කරගෙන ඉවරයි. ඊළඟට මට ඕනි මේ ඇහි බැමේ සහ ඇස් වල පාට තව ටිකක් ඩාර්ක් කරගන්න. ඒකට මම අපි මුලින්ම ඩුප්ලිකේට් කරගත්ත ලේයර් එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මම ටූල් බාර් එකේ මෙන්න මේ තියෙන බර්න් ටූල් එක තෝරගන්නවා. ඊට පස්සේ මට අවශ්‍ය තැන් වල බ්‍රෂ් කරලා ඒ තැන් මම ඩාර්ක් කරගන්නවා. මේ විදිහට බර්න් ටූල් එක පාවිච්චි කරලා බ්‍රෂ් කරද්දී ඔප්ෂන් බාර් එකේ රේන්ජ් එකේ මෙතනින් shadows තෝරගෙන exposure එක සාමාන්‍යයෙන් අඩු වගේක් තෝරගෙන ඉන්න. අපි දැන් ආය බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එකත් එක්ක අපේ එඩිට් එක කම්පෙයාර් කරලා බලමු. දැන් ඔයාලට පේනවා මේ ඩාර්ක් ස්කින් එක කොච්චර දුරට බ්‍රයිට් වෙලා තියෙනවද කියලා. මම දැන් අපේ එඩිට් එක සම්පූර්ණයෙන්ම කරගෙන ඉවරයි. ඔයා මේ සම්පූර්ණ එඩිට් එකම කරගෙන ඉවරුනාට පස්සේ ඔයාට හිතුණොත් එහෙනම් මේ ස්කින් කලර් එක ආයේ වෙනස් කරගන්න ඕනි කියලා. ඔයාට තියෙන මේ සොලිඩ් කලර් ලේයර් එක තෝරලා මෙන්න මේ thumbnail එක උඩ ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ මේ කලර් පිකර් වින්ඩෝ එක ඕපන් වෙනවා. මෙතනින් ඔයාලට පුළුවන් කැමති කලර් එකක් ආයේ සිලෙක්ට් කරන්න. ඔයාට මේ විදිහට කැමති කලර් එකක් සිලෙක්ට් කරලා ඕකේ කරන්න විතරයි තියෙන්නේ. එතකොට මේ කලර් එක මේ ස්කින් එකට ඇප්ලයි වෙනවා. මම මුලින්ම සිලෙක්ට් කරගත්ත කලර් එක මට වෙනස් කරගන්න අවශ්‍ය නැති නිසා මම මේක කැන්සල් කරගන්නවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් බොහොම පහසුවෙන් ඩාර්ක් ස්කින් එකක් බ්‍රයිට් ස්කින් එකක් විදිහට හදාගන්න. මේ වගේ එඩිට් එකක් කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ දේ තමයි ස්කින් එකේ හැම තැනක්ම හරියට සිලෙක්ට් වෙන්න ඕනේ. නැත්තම් මූණ එක පාටක්, කන එක පාටක්, කකුල් තව පාටක්, ඒ වගේ ස්කින් එකේ එක එක තැන්වල
කලර් බැලන්ස් එන්නේ නැති වෙන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ඉන්ටරෙස්ටිං වගේම ඔයා මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න මාස් ස්ටුඩියෝ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.